පියන්ති අපේ ගමන අන්නන්තලාගම ඇත්තටම මේක දුක් සහිත අවස්ථාවක් අපේ දෙමව්පියෝ මේ කොත්මලේ ඉඳන් තමයි මෙහාට පදිංචියට ආවේ රජරට සංවර්ධනය කරන්න කොත්මලේ ඩෑම් එක හදලා මෙහෙ සංවර්ධනය කරන්න තමයි ආවේ දැන් ඒ ඇවිල්ලා අපිට ඉරණම අත් වෙලා තියෙන්නේ කබලෙන් ලිපට වැන්නා වගේ ඉරණමකට අත් වෙලා තියෙන්නේ දැන් අවුරුදු 7 8 තිස්සේ මේ අලි ප්‍රශ්නෙට මුහුණ දෙනවා මේ ගමේ සියලු දෙනාම රෑ එළි වෙනකන් ඇහැරලා ඉන්නේ තමන්ගේ ජීවිතේ රැක ගන්න දැන් දොරට ගහයි කියලා හිතන්න වත්තක ගහක් කොලක් හිටව ගන්න බෑ ඔක්කොම කඩා දානවා දැන් මේ අවස්ථාවෙද්ද මෙතුමිය මේ උයන්ඩ උදේ කරපිංචා කොලයක් කඩන්න තමයි ගිහිල්ලා තියෙන්නේ ඒ අතරතුරේ තමයි මේ අවස්ථාවට මුහුණ දීලා තියෙන්නේ ළමයෙකුට ඉස්කෝලේ යන්න නෑ උදේ පාන්දරින් පන්සලට දාන ටිකක් කරා යන්න නෑ උදේ පාන්දරින් මල ගෙදරකට පින්කම් ගෙදරකට සහභාගී වෙන්න නෑ මේ උදේ උදේකට උඩ රෑකට ඉතින් මේ වගේ ලොකුම කරදරයකට මේ මුහුණ දීලා තියෙන දැන් අවුරුදු මේ 7 8 තිස්සේ අලියෙක් මැරුණොත් නම් මොකක් හරි හේතුවකින් ඒ මිනිස්යා ඇවිල්ලා අත්අඩංගුවට ඇරයි යනවා නමුත් දැන් මේ මෙහෙම දෙයක් වුණාම මොකවත් නැහැ දවස් 7න් ඉවරයි මේ අර ආධාර දෙයි මේ ආධාර දෙනවා කියන ඒ ආධාර වලින් මේ ජීවිතේ වටිනාකම පිරිමහන්න බෑ මේ වෙලාවේදී ඉතින් මේකට අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ අපිට මේකට මොකක් හරි සහනයක් දෙන්න ගල් විහාර පන්සලේ කැලේ තමයි දවල් කාලෙදි රැඳී හිටින්නේ කැලේ ඉවත් කරන්න යම් යම් පියවර ගත්තාම ඒකට හරියට කරගෙන යන්න දෙන්නේ නැහැ ගම්මාන අවට තියාගෙන තමයි මේ පොඩි කැලේ තියෙන්නේ මේ පොඩි කැලේ තමයි ඉන්නේ මේ අලි ටික කුණු කසල දාන ස්ථානයක් තියෙනවා මාකට් එකේ ඔරුගල එතෙන්ට ඇවිල්ලා තමයි එයාලා දැන් නවාතනක් විදිහට මෙතන හොයාගෙන තියෙන්නේ රෑට 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 කියන්නේ පහමාර 6 වෙනකොට පාරායිනට එනවා. සරි සරන්නේ. වෙල්වල කුඹුරු වල කඩේ. අලි වැටක් පන්සලේ කැලවට කැලේ වට කරලා අලි වැටක් ගැහුවා දවස් දෙකයි. ඒක සාර්ථක වුණේ නැහැ. දැන් ඉතින් වෙන මොකුත්ම නැහැ ඉතින්. වනජීවියෙකුට කියපුවාම එක්කෙනෙකුට අලි වැටි දෙකක් දීලා යනවා. හදිස්සියේ කතා කරාට එන්නේ නැහැ. මම නම කේජී අජන්ත කුමාර. මම නම් මේ ගමේ සමන්නේලි මම මම අහල පහල තමයි ගෙවල් තියෙන්නේ අපිට දැන් මේ ප්‍රශ්නේ අලි ප්‍රශ්නේ ඇවිල්ලා අවුරුදු 30කට 30ක් වෙන අපි 30ක් විතර වෙන මෙහෙ ඇවිල්ලා අවුරුදු 40 ගණක් ඒ අපි කොත්මලේ ඉඳන් තමයි මෙහෙට ආවේ ඔව් ඔව් ජලාසෙට අපේ ඉඩම් යට වෙලාට පස්සේ තමයි මෙහෙට ආවේ ඒ ඇවිල්ලා තමයි මෙහෙ ඉඩම් අපිට හම්බුනේ අනුරාධපුරෙන් ඒ කියන්නේ ඒ ඇවිල්ලා අපිට ඉස්සර ওই ප්‍රශ්න තිබ්බේ නැහැ මොකවත් මේ ළඟදී දැන් අවුරුදු 7ක් 8ක් ඔව් ඔව් 2015න් පස්සේ වගේ තමයි අලි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ඇවිල්ලත් අපේ මිනිස්සු සෑහෙන්න මැරුණා මේ ඇවිල්ලා අලි ගහලා. ඒ කියන්නේ අපේ කිසි බලධාරියෙක්ගේ කිසිම මේ මේව එකක් නැහැ මේ මේ දැන් මේ ගල් විහාරේ කැලයක් තියෙනවා ඒකට අලි වැටක් ගහලා හරි මේකේ තියෙන අලි ටික අයින් වෙන තැනකට පන්නලා හරි කිසිම වැඩපිළිවෙලක් බලධාරීන්ගෙන් කිසි සහයෝගයක් ඇත්තෙම නැහැ අපිට. අපි රෑ තිස්සේ මෙතන නිදි මරාගෙන කුඹුරවල් වල අපේ ආදායම ගන්නට මේ පට්ට මේවක අපි දැන් මේ මේ අපි මරණ බයෙන් තමයි අපිත් ඉන්නේ ওই පැල්වල අපිට අපිට පේනවා මේ 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 නැති වෙලා තියෙන නැන්දත් උදේ 5යි 20ට විතර නැති වෙලා තියෙන මේ නැන්දා මට මෙතනින් ටෝච් එක ගහන්න යනවා පේනුණා පැලට ටෝච් එක මෙතන ඉඳන් ගේ ළඟ ඉඳන් ටෝච් එක ගහන්න යනවා දැනෙනවා මට අලියා ඉන්නේ කොහෙද කියලා පේන්නේ නැහැ ඒ කියන්නේ මේ ටිකේ සම්පූර්ණ මේ ටිකේ කැලේ තියෙනවා අලියා කොහෙද ඉන්නේ කියලා එතකොට මට කෑ ගහලා හරි කියන්න තිබ්බනේ මම මේ අලියා කොහෙද ඉන්නේ කියලා පේන්නේ නැහැ ඒ තරම් කැලේ මේ කිසිම විසඳුමක් දෙන්නේ නැහැ මේ බලධාරී විසින් මේ මේ අපි දැන් අවුරුදු 2015 ඉඳලා එකපාරක් අලි වැටක් මේ පන්සලේ කැලේ ගැහුවා දවස් දෙකයි තිබ්බේ අලි වැට වැටත් එක්ක ඔක්කොම ගලවන ගිහින් යන්නේ ඒ කියන්නේ අපිත් රැදිස්සේ නිදි මරාන තමයි අපේ ගොවිතැන පොඩ්ඩක් රැකගෙන ඉන්නේ. ඒ හින්දා මේ අපිට පොඩ්ඩක් මේ මේ අපේ ගම් වලවත් පොඩ්ඩක් පාඩුවේ ඒ කියන්නේ අලින්ගෙන් ආරස්සා කරලා දෙන්න කියලා බලධාරින්ගෙන් ඉල්ලනවා. බලදන්න කිව්වට නම් වැඩක් නැහැ කවදාකවත්. වැඩේ වෙන්නේ නැහැ. එයාලා ඉන්නේ අර ඡන්ද ගන්නකොට ඡන්ද ටික විතරක් පොඩ්ඩක් ගන්න එනවා එච්චරයි. එතකොට මොනවා හරි මේ කියලා අපිට නිකම්
බයිල පාරක් ගහලා එයාලා චන්දරික් ගන්නවා. එච්චර. ඒ කියන්නේ මේ හැමදාම මේ ඔය අලි මේ එළි වෙනකන් අපි කුඹරොල්ල ඇහැරලා ඉන්න. අපේ මයි කුඹර තියෙන මෙතන එහා පැත්තේ තියෙන්නේ. උදේ තමයි මං ගියේ මේ නැන්දා කෑ ගහනකොට තමයි මං ඔතනින් දුවලා පැනලා මෙහින් ආවේ. අපි දන්නේ නැහැ. නංගි කෑ ගහනකොට තමයි මේ මං එළියට ආවේ. මේ මේ ඔතනින් ආවේ පැනලා. ඔව් අරන් ගියා කාර් එකේ දාගෙන අරන් ගියා. තුවාල තිබ්බද ලෙඩාවේ? ඒක තුවාල නම් තිබ්බේ නැහැ නිකන් දූවිලි ගහලා වගේ තිබ්බේ පොඩ්ඩක්. අලියා ඒ ගහලා එහෙම පැනලා ගිහිල්ලා? අලියා ගිහිල්ලා මං එනකොටත් හිටියේ නැහැ.